සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දං දම්ම සවෙනකාලු අයංබදන්තා දම්මಸವෙනಕಾಲು අයංಬදಂತ දම්මಸವෙනಕಾಲು අයංಬදන්ತ නමුತස්್සೆ බගವතුುವರහතුು සම්್මා සಂබುද්ධස්ಸೆ. නමුෝතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස අහංකෝබන්ති දිීගෙරත්තං අරഞකෝචීවೆ අර्य කත්තසච වන්නවාදී පिණ්ඩපාතිකෝචව පि්ඩපාතිකත්තසච වන්නවාදී පන්සුකූලිකෝචව පසුකලි කත්තසචවන්නවාදී ීවරිකෝචවතිීවරි කත්තසචවන්නවාදී අපප්චිකෝචව අපච්චිකතායචවන්නවාදී සන්තු්ටෝජව සන්තු්ටයචවන්නවාදී පවිවිව පවිවිත්්‍යස්සචවන්නවාදී අසංසට්ටෝචේව අසංසගගත් අසචවන්නවාදී ආරද්ධ විරිකෝචේව විරයාරම්බස්සචවන්නවාදීති ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේට අපහැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න අදත් මේ රාත්‍රියයේ ඔබැහැම දෙනාම බොහෝම ශ්‍රද්ධාාවෙන්, බෞද්්‍යාගුවන් විදුලිය තුළින් ධර්මාවලෝකනය ධර්ම දේශනාවයි මේ මොහොතේ ශ්‍රවණය කරමින් සිටින්. අද මේ උතුම් ධර්මදේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ. රත්මලාන පිරිවෙන පාර පදිංචි බඳුල පියතුංග මහත්මා ප්‍රමුක තමන්ගේ සහෝදර පිරිස මැදිහත්වෙලා. රංජිත්තුපාලි සහ ඕස්ට්‍රේලියවි පදිංචි සරත්කෝසල ඉන්ද්‍රාස්ටෙලා ලලිතාරංජනී, මානිල් නන්දනී කියන පින්න්නතුන් මැදිහත් වෙලා මියුතුම් දේශනාව සඳහා තමාන්ගේ නායකත්තේ ගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සහි කරලා පි ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ධර්මස්්‍රවනය කරන්නට කාලෙ. පින්වත්න, ධර්මස්ශ්‍රවනය කරනකොට ආයාසේකින්ං ශ්‍රවනය කරන්න නරකයි. ආයාසේකින් ධරම මේ ශ්‍රවණී කරාට පස්සේ ඒ දරමී තමන්ගේ හිත තුළ ජීරණය වෙන්නි නෑ. එනිසා අපි හැමවෙලාවකම දක්ෂ වෙන්න ඕන මේ දේශනාව ශ්‍රවණය කරද්දී. නිරායාසයෙන් ශ්‍රවණය කරන බවක් අපේ ජීවිතයට ගොඩනගා ගන්. ආයාසයන් කරන හැම දෙයක්ම පින්වත්ි අපේ ජීවිතයට පීඩනයක් හැති කරනු. තෙමං ඔබට ඉතාම සරල උදාහරණයක් කියන්න. දැන් ඔබට හාල් කිලෝ දහයක මිටියක් කඔබේ අතේ තියාගෙනන්න කිව්වෝත්. ඔබට කොයිතරං වෙලාවක් ඒ හාල් මිටි අතේ තියාගනින්න පුළුවන්ද. හැත් දෙකක් වරුවක් දවසක් ඔබට පුළුවන්ද තියාගෙනය. එකම විදියට හාල්මිටියක් ඔබේ අතට දීලා කිවොත් ඔය මේ කතේ තියාගන්න කියලා. ඔබට පුළුවන්දේ කිලෝ දහයක හාල් මිටියක් එක දිගට තියාග. තියාගනඉන්න බෑ. හේතුව තමයි එක ආයාසයෙන් තමයි දරාගෙන ඉන්නේ. තැම්බලන්න ඔබේ සරීරේ බරහ. ඔබේ සරීරයේ බර සමහරවිට කිලෝපනා කැටක් හැත්තෑවක් කිලෝසීයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබට කවදාවත් හිතිලතිනෝ දනී මගේ මේ සරීරීමට බර වැඩි දැන්මන්න මේ කොටස කවල අයිංකරොත්තුොන්දයි මේ කොටස ටිකක් අඩුකලොත් මගේ සරීරයේ බර සැහැල්ලුව කියල කවදාවත් හිදෙනෝද. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ටිකක් භාවනා කර ඇඟ ටිකක් අඩු කරගන්න ඕනුගේ අදහසක්ඉන්න පුළුවන්. බැයි පවත් ඔබ හිත නවද මේ කොටස දැම් බර වැඩි ම මේේටික අයිං කරල දාලා මෙන්න මේ කොටසසිං විතරක් ඉන්නවා කියල අදහසක් කෙනෝත්. සමහරවිට කියිලෝ හැත්තෑවක් හැත්තෑ පහක් විතර බර සරීරයක් ඔබට තියන්න පුළු. නමුත් ඔබ ඒ සරීරයේ පින්වත්නි නිරායාසයෙන් දරාගෙනඉන්නවා. ඒ නිරායාසයෙන් බර උස්සගෙන ඉන්නේ එක නිසා ඔබට පීඩනයක් නෑ. දෙැඹබල හල්කිලෝ දාහයක් වගේ ස්වල්ප බරක් ස්වල්ප බරක් කියෙකවීමන් සරීරයට සාපේක්ෂව ස්වල්ප බරක් පවා ඔබට එක දිගට. පැයකීපයක් වත් උස්සගනන්න බැරි වෙන්නේ ඔබ ඒ එක ආයාසයන් දරාගෙනඉන්නවා. පින්වත්නිි ධරමී වුනත් ශ්‍රවණය කරනකොට ආයාසයකින් ශ්‍රවණය කරන්න ගියාට පස්සේ. ඒ ආයාසයෙන් ශ්‍රවනය කරන දේශනාව බොහොම විඩාවි දේශනාව තමන්ගේ අවධානී යොමු කරන්න. ඒනිසා අපි පුරුද්දක් කරගන්න අවශ්‍යයි. දේශනාවක් ශ්‍රවනය කරනකොට නිරයාසින් ඉතාම කැමැත්තකින්. ඒ දේශනාවට තමන්ගේ අවධානී යොමුකර කරා ශ්‍රවනය කරන්න දක්ෂතාවයක් හදාගන්න එක වැදග. එතකොට එහෙම ශ්‍රවනය කරන ධර්මය තුළ තමයි පින්වත්නි අපේ අභ්‍යන්තරය තුළ නිවීමක් ඇතිවෙන්න පටන්ගන්. අද වෙනකොට ගොඩාක්දනෙක් ධර්මස්ශ්‍රවනය කරන්නේ නිරහයාසයෙන් නිමි. බොහෝම ආයාසයකින් තමයි ධර්මය ශ්‍රවනය කරන්න. ඒ ආයාසයකින් ශ්‍රවණය කරන ධර්මය තුළ ගොඩාත්තෙනෙකුට තියන්නේෙ කොයි විලේදමී බණ ඉවරවෙන්නේ වගේ අදහස. ඉක්මනින් මේ දේශනා විවරවෙනවානන් හොඳයි වගේ අදහස. තකට එහෙම බණහනකොට, එයාගේ ජීවිතයට මේ ධරමී ගැලපිල න්න නෑැපින්වත්නි. ඒ නිසා දරමී ගැලපිල අන්නනං නිරායාසිීන් ධරමියයට කන්දෙන්න්න පුළුවන් ශ්‍රාවකයෙක් විදියට තමන්ගේ හිත පුහුණු කරගන්න එක ඉතාහාම වැදගත් දෙයක්. අද ධර්මාවලෝකනයේ දේශනාවේ දේශනාව නමතමයි ජින්න සූත්‍රය. සමහරවිට ඔබ මේ වගේ දේශනාවක්, අහලත් නැතුව ඇති. මේ දේශනාවතියෙන සංයුක්ත නිකායි නිධාන වර්ගයට තමයි මේ දේශනාව අයිති වෙන්නේ. නිධාන වර්ගේ පින්වත්නි මේ සංයුක්ත වසයෙන්ම කොටස්කීපයක්තියෙනවා මේ දේශනාව අයිතිවෙන්නේ කස්සප වර්ගේයට. සංයුක්ත නිකායි නිධාන වර්ගේ කස්සප සංයුක්තය කෙල වෙනම කොටසක්තියෙනවා ඒ කස්සප සංයුක්තයට තමයි. ඒ පලවෙනි කොට තමයි කස්සප වර්ග. මෙනමි කස්සප වර්ග පින්වත්න සෝත්‍ර තියෙනව දහතුන. දහතුනින් පස්වෙනි සෝත්‍රය තමයි ජින්න සූත්‍රය කියල කියන්නේ. තකොට කස්සප සංයුක්තය කියනකොට ඔබට පැහැදිලි කස්සප ස්වාමීන් වහන්සේ මුල්කරගත්ත දේශනාවක් තමයි මේක ඇත්තේ කියන අදහස. මේ දේශනාව ගිහියකුටත් හතාම වැදගත් දේශනාවත් පැවිත් දෙකටත් ඉතාම වැදගත් දේශනාවක්. මේ දේශනා වැදගත්වන හේතුව මම පලවෙෙනියෙන් කියන්නම් ගොඩාක් දෙනෙක් හිතාගනන්නවා වැරදි අදහස්සකොත් සමාජගතවේගෙන යනෝ මේ කාමබෝගී ජීවිතේ ඉඳලලා හිටලා නින් දෙෙන් නැගිටල වගේ ගිහිම් බනක් කහලා ත්‍රහක්වෙන්න පුළුවන් කියල කතාවක් වැරදි කාරණයක් සමාජගතවේගන යනෝ. එකට මිනිස්සු සමාහර ගිහි පැවිදි දෙපාර්සවේම මුල් බුද්ධ ලිත් යම් යම් කාරණ එකතුකරගන්න බවක් පේනවා. ො සමහරායින්නෝ මුල්බුද්ධ දේශනාාවල තියෙන සමහරකාරණ තමන්ගේ වාසයට ගැලපෙන කොටස විතරක් අල්ලගන තමන්ට ගැලපෙන්න්නේ නැති කොටස සෙමීට පැත්තකට කරන ගිහිවදවියත් පැවිදිියුදවියත් දෙපාර්ශවේමි ඉන්න්නෝ. ඒ නිසා පින්වත්නිි අපි හොදට මතකතියාගන්න අවශ්‍ය දෙයක් තමයි. කාමභෝගි ජීවිතය ඉන්න ගමන්ම එකපාරම රහත් වෙනවා කියල දෙයක් අද අත්දක් ඉන්න පුළුවන්කමක් නෑ. ඒකට අවශ්‍ය හොදෙ කලාව සම්බන්ධවත් ධර්මය පුහුණු කරන ශ්‍රාවකයාගේ හිත නිකෙලෙස්ව අවශ්‍ය පාරිසරික සාධක සම්බන්ධවත් පුද්ලය හිත හදාගන්න ඕන විදිිය ගැත් පින්වත්නි මේ ජින්න සූත්‍රයේ බොහොම ලස්සන කාරණාටිකක් තියනෝ. මේ කාරණාටි කොස්සේ අපේ ජීවිතයේටි තාම වැදගත් ධර්ම කාරණාටිකක් ගොඩනගාගන්න අපි මේ මොහොතේ දක්සවිම්. වෙනද වගේ මංඔබෙට කියන්නේ සමහරවිට මේක ස්වාවින් වහන්සේ නමක් සහ භාග්‍යවතුන් වහන්සේ අතර ඇතිවිවෙච්ච සංවාදයක් කියලා. එෙහර කරන්න එපා මේ ජීවිතේදී ධරමය පුහුණු කරනවන්නං. එ පුහුණු කරන ශ්‍රාවකයාට මේ දේශනාව ඉතාම වැදගත්දයක්. හේතුව තමයි ඕනෑම සමාජයේ අපකීරතියට පත්වෙන එහෙමත් නැත්තං අපගාමී ක්‍රියාවක් පන්සිල්වක් නැතුව ඉඳලා එකපාරම මේ හාමුදුරෝකෙනෙක් ළඟට ගිහින්. දේශනාවක් අහගන ඉවර වෙනකොටම, එයාගේ ජීවිත යම්යම් වෙනස්කම් ඇතිවෙලා යාගේ ජීවිතේ නිවැරදි වෙන්න පටන්ගන්න පුළුවන්. හැබැයි එයා එතනින් නිහාට දියුණුකරගන්න ඕන ගුණධර්ම නැතුව ඒ බණටික මහලා උදේට පන්සලදගිහින් දවල්ලෙනකොට අය පැවිදි වුණා කියලා. එයාගේ ජීවිතේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ දායාදවෙයි කියලා හිතාගෙනන්න නිසා මේ වගේ දේශනාවක වඩාත් උපකාරයක් කද දවසය අපට තියනවා. එ නිසා අපි හැමෝම අවධානින් මේ දේශනාව ශ්‍රවණය කරම්. මේ කාලෙ පින්වත්නී බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ රජගහනුවර වේල්ුවනාරාමේ තැඟදාන්න වේල්ුවනාරාමේ කියන්නේ මේ විශාල ලේන්නුන්ගේ අබේ භූමයක්. ලේනු ගොඩාක් කිදලතිේර. එලේනු ගොඩාත් ඉන්න නිසාම ඒකක් මුල්කරගෙන තමයි වේලුුවනාරාමී කියන නම ලැබිලතිෙන්. මෙන්න මේ කාලේ අපගේ බුද්ධශාස්සනී වැඩහිටිය මේ බුද්ශසනී තුංවනි ශ්‍රරාවකයාහා කියලා විරුදාවලිය ලබල තිබන බුදුරජාණන් වහන්සේගේ ශර මහාපුරුස ලක්සනවලින් වැඩිම ප්‍රමාණයක් තිබුණ. අටක් නමයක් විතර උන්හන්සේගේ ශරීරයේ තුළක් තිබිලතියනො. මහා කශ්සප මහරහතන් වහන්සි දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහින්ද වැඩම කළ. ඒ වැඩම කරනකොට පින්වත්න බුදුරජාණන් වහන්සේ ඉතාම කැමැත්තින්, මහාකශ්‍යප මහරහතන් වහන්සේක ඉතා ප්‍රියමනාප සාකච්ඡාවක එදෙනවා. මේී කාලිමඒ මහාකශ්‍යප මහරහතන් වහන්සේ යම්තාක්දුරට වයෞුරුද භික්ෂුව. හැබැයි උන්න්නහන්සේගේ ජීවිතය තිබුණු ලස්සන දෙයක් තියෙනවා ඒ අ දූතාංග රැකගෙන, ඒ ගුණධර්මවලටම ඉඩ වංකරගෙන බොහොම කැෑවට වෙලා හුදෙ කලාවේ වැඩහිටිය කෙනෙක්. තැඟක බදන්වනි දූතාංග කියල කියට මොනද කියලා. සමහර දේශනාවලින් ෞදධයක් ගුවන් විදුලිය රූපවාහිනයම. ඔය දෝතාග ගැන ගොඩාක් කාරණ ඔබහල ඇති. දූතාංග අවශ්‍ය වෙන්න පින්වත්න මේ සීලයක් ඉතාම් උසස් මට්ටමින් පවත්වාගනයන්න කැමති භාවනා කරන ධර්මයක් පූුණු කරන්න කැමැති කෙනෙකුට අ්‍ය අතිරේක වසින් සමාධංවන දේවල්ටිකක් තමයි දෝතාංග කියලකයන්. මේ ධරමී තියනවා දෝතාාග. ද තුන සමහරයි කියනවා මේ දූතාංග තුරක්තියන්නේ ඉතා මත්ත කියල මතාන් යෝගී වැඩ පිළි වෙලා. ඒනිසා ඔය දූතාංග කියනෝ මේ භාරතයේ තිබ්බ වෙනත් වෙනත්කාරණ. ඕ මේ බුද්ධ සාාසනයට අදාලනෑ. ඔ ඉන්න තැනක පන්සලක ඉඳල හරි ආරාමික හරි කමක්නෑ. හොඳට කාලබීල සුව පහසුවට මේ පෙන්වා දුන්න නිවන් මඟ වඩාගන්න එක තමයි කරන්න ඕන කියලාවගේ කෙනෙක් කියන්න පුළුව. ැ මේ බනඇහෙන යාමී පවා පින්මත්න හොද කලාවී කැලෑවලට වෙලා ධර්මය පුහුණු කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ඉන්න ස්වාමීන් වහන්සෙල වැඩඉන්නෝ. උනාහන්සෙල අප්‍රමාදීව ඒ ගුණධර්ම මත ජීවමාන වෙනෝ. සමහරිකිනෙක් කියයන්න පුළුවන් වඋනහන්සල කැෑවලට වෙලා හොඳට වලද වලද නිදාගන්නවාගේ බොහෝම අසත් පුරුස කතාවක් වුණනත් ගියන් අතරින් වනත් එන්න පුළුව. හොමදේ තමයි මේ ගතවන ජීවිතය අස්සේ විමුක්තියක් හොයාගන්න එක. මේ ගෙවෙන ජීවිතය අතරේ නිවන් මග හයන එක තමයි හොමදේ ඒම නැතුවඒ කැලෑ පණින් අවශ්‍යනෑ වගේ වචන මාත්‍රයෙන් පවා පරිභාව කරගන්න මිනිස්ු ඉන්න නිසා මේ වගේ දේශනාවක උදව්වක් අපි හැමෝටම තියෙනු. සමහරවිටේ වචනවලදී අපිත්තේවට අහුල යන්න පුළුවන් ඉඩ කඩක්තියෙනවා. එඟග දන්නුවත් තෙස් දෝතාංග, දෝතාග දහතුනක් රැකගෙන ඒ සීලේ ඉතා උසස් මට්ටමක් පවත්වාාග නයමින් ජීවත්තින එක තමයි දෝතාග රකිනවා කිය කියන්න. පාන්ස පූලිකා තෙචීවරිකා පිඩ පාතිකාගේ ඒ වගේ පස දහනචාරිකාගේ ඒ කාසනිකාගේ පත්ත පින්ඩිකාගේ එවගේ බලුපච්චා බත්තිිකාන්ගය ආරාං්ඥිකාන්ගේ රුක්කමූලිකාන්ගේ අභෙහාකාසිකාංගය සෝසානිකාන්ගේ යතාමත්තිකාංගය නේසජ්ජිකාන්ගේ කියල ඉින්න මේ විදිට දතාංග දහතුනක් නැකගෙන තමයි උන්හන්සේ තමන්ගේ ජීවිතය හුදෙ කලාවේ වනේකට වෙලා ඒ දූතාංග පුරමින් වාසයකරන්න. මෙන මේ දෝතාංග දහතුනම ඉතාම හොඳින් ආරක්‍ෂා කරගත්ත මේ බුද්ධසාාසනය වැඩහිටිය සුන්දරම මුනිවරයන් වහන්සේ නමක් තමයි, මහා කශ්්‍යප මහරහතන් වහන්සේ කියල කියන්. මේ දෝතාග රැකගෙන ඉන්න ගමන් තමයි බුදුරජාණන් වහන්සේ මුුණගහෙන්න්න එක්තරා දිනේක රජගහනුවර වලුවනාරාමයට උණහන්සේ වැඩමකරන්න. පිව මහාකශ්්‍යප මහරහතන් වහන්සේ කියල කියන්නේ බොහොම ආනුභාව සම්පාන්න භික්ෂුව. දිහාන සමාපත්්‍ය උපදවාගත්ත බොහෝම නිහතමානී ගුණධරමවලින් පිරිච්ච උත්තමයන් වහන්සේ නමක් තමයි පින්වත්න මහාකශ්්‍යප මහරහතන් වහන්සේ කියල කියන්නේ. මඒ ගැන බොහොම ලස්සන සිදුවයිම් ගොඩාක්තියනව ධරමේ ඔබට වඩාත් ප්‍රසාදයක් ඇතිකරගෙන මේ මහාකශ්‍යප මහරාතන් වහන්සේව ආදර ගෞරුවෙන් වන්දනා කරන්න ලස්සන සිදුවීමක් කියන්න. එක කාලෙක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි වැඩඉන්නවා ඒ කාලෙ පින්වත්නී මහාකස්්‍යප මහරහතන් වහන්සේ රජගහනුවර කඳුමුදුනක තිබ්බ පුලීල කියලා ගල්ලෙනක වාසේ කළ. සමහර දවස්වල මහාකස්්‍යප මහරහතන් වහන්සේ පිින්ට පාතෙන් පස්සේ බොහෝම හෙමින් ගල් කන්දට බොහඒ විඩාව බලන්නි නැතව වඩිනෝ. ය දැනුත් මහාකශ්‍යප මහරහතාන් වහන්සේ වැඩහිටිය ගල්ගුවාව දදිහා බලනකොට තරෙනවා එක සාමාන්‍ය කෙනෙකුට ගොඩවෙන්න පුළුවන් තැනක් නෙමි. උහන්සේ ගල්ලනට ගිහින් බොහෝම නිදහසේ හුදෙක් කලාවේ මි දූතාංග රකිමින් වැඩඉන්න. වැඩඉන්නකොට පින්වත්න බලන්න උන්හන්ේ ගිතිය නානුභාවය. උහන්සේ අභිකඥා පාදක සමාපත්තියකෙන් නැගිටල චුතූපපාත ඥාණින්, ලෝක සත්වයා කරමානු රූපව චුතවෙන ආකාරයත්, කර්මානු රූප උපදින ආකාරයක් නුවනින් විමස විමසා බලනෝ. ඒ බලන වෙලාවේ උණහන්සේට පේනෝමී සත්වයා බොහෝම දුකට පත්වමින්, නිරේට වැටමින්, ප්‍රේතලෝකෙට වැටමින් සතරාපායට වැටමින් ඳ විඳවා යන බව ගමන ගන උන්නහන්සේ දැකල මේ සත්‍යයාගේ දුකගැන මේ සත්්‍යයාගේ විඳවන විඳවිල්ල ගැන දැනගෙන උන්හන්සේට මේ ලෝක සත්්‍ය්‍රයාගැන පුදුම විදිේ අනුකම්පාවක් කුපදිනු. එදා භාග්‍යවතුන් වහන්සේත් ජේතවනා රාමි වැඩයිඳලා බුදුරජාණන් වහන්සේත් විමසල බලනවා මේ දවශලබී මගේ ශාසනය තුංවිනි ශ්‍රාවක වෙච්ච මහාකස්්සප කොහෙද දන්නේ වැඩයින්. එහෙම හිතල උන්නහන්සේ දිවැසිම් බලනවා. එවෙලාවේ බුදුරජාණන් වහන්සේ දකිනව මහාකශ්්‍යප මහරහතන් වහන්සේ චුතුූපපාත ඥානීෙන් ලෝකයේ දිහා බලාගනින්න. මේ බලාගෙන ඉන්නකොට මහාකශ්‍යපට පුදුම විදිී අනුකම්පහාවක් උපදිනෝ මේ ලෝක සත්තුවයා ගැන. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ එරදියක් පාමින් මහාකස්සප මහරාතන් වහන්සේට මතක් කරනවා මහාකස්සප ඔබෝය චුතූපපාත ඥාණීන් ලෝකයේ දිහා බලාගනින්නෙක හරිම හොඳ දෙයක් කියනු. හේතුව තමයි ලෝක සත්වයාගේ චුතියයි උපතයි දකිනකොට. ඔබට තවතවත් තවතවත් මිනිස් සුදුකෙන් නිදහස් කරගණ්ඩ උනන්දුවක් ඇතිවේ කියනවා. පින්වත් මහාකස්සප, දැන් ඔබට මේ ජීවිතයේ අතා ස්වභාාව් හොඳට පේන අනේද කියලහනෝ. සත්තුයාගේ දුක්කිත උපතක්කරා යන්නේ තම තමන් විසින් කරගත්ත කරමයට අනුවයි කියලා මහාකස්ත ඔබ හොඳට දකිනුව නේද කියලහනු. තමන් සුගතිය කරා යන්නේ තම තමන් විසින්ම කරගත්ත කරමීයට අනුව නේද කියලා මහාකශ්‍යභ මේවෙලා දකිනුව නේද කියනවා. සංසාර ගමනී තියෙන කර්මාන් රූපි ජීවිතයේ ගත වෙන විදිිය. ගතවන ජීවිතයේ පරක්තෙරක් කෙළවරක් පේනි නැති එක ගැන. මහාකශ්‍යප මේ සංසාරයේ විඩාව දකිමින් මේ දුක්සයිත ලෝකයා කරේ අනුකම්පාකරණකමයි වටින්නේ කියලා එදා ජේතවනා රාමීද බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංගයා අමතලා බොහොම ලස්සන ධර්ම දේශනාවක් කරලතේ. තැ බලන්න මේ කාරණමත් මතක් කල ද මහාකශ්්‍යප මහරහතන් වහන්සේ, සමහර වෙලාවට අභිඥාපාදක සමාපත්තිවෙලි නැගිටල බලනොව ලෝක සත්වයා මිඳින දුකගැන්. එහෙම දැකල තමයි උණහන්සේ පාත්‍ර සිවුරු දරාගෙනමි කරමාණුරූපව විඳවන මිනිස්සු ළඟට කිසිම ආහාරපානයක් නෑ. බොහෝම දුප්පත් මිනිහෙක් හොයාගෙන සැතපුම් ගානක් පයිම වැඩම කරලා ඒ අයියට උදව් කරන්න උන්හන්සේ වඩින්. හ ද තංන්ග එකගෙන කලේ වැඩහිටියට සමහර වෙලාවට දින ගණනාවක් නිරෝධ සමාපත්තියෙන් වැඩයිදලා උනහන්ස කෙලීම වඩින්නේ දුප්පත් මිනිහක් කොයාග. සමහරවිට සැතපුම් බාගගේකින් හමරකින් උහන්සේට පින්ඩ පාති දාානිටිකක් හොයා ගන්න පුළුවන්. දව සහර තැංවලති නො දෙවිවරු පවා පොරකා හිටියක නො මහාකශ්‍යව මහරහතන්වාන්සට දානටිකක්ද. හේතුව තමයි. නිරෝධ සමාපත්තියෙන් දින ගණනාවක් වැඩයිඳලා නැගිටපු භික්ෂුවකට දාන හැන්දක් දුන්නොත් ඒ දානී විපාක ඉදාම හම්වෙනෝලු. ඒ ජීවිතේම හම්බවෙනෝල්. ඉනිස අවන්න්නහන්සේ හැබ විලාවකම සමාපත්තියෙන් හිටපු ගුණධර්මවලින්ම උපන් කෙනෙක්. තැන් බුදුරජාණන් වහන්සේ ළඟට මහාකශ්්‍යප මහරහතන් වහන්සේ වැඩම කලා රජගහනුවර වේලුවනාරාමේෙන්. බුරජාණන්ස ළඟට මහාකස්්්‍යබභ මහරහතන් වහන්සේ වැඩම කලාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟවන්දනා කරලා සිරිපා සටහන් ඉදිරියේ තමන් පත්කඩේ දාලා සිවුර ඒකාන්ස කරලා වන්දනා කරලා එක පැත්තකින් වාඩියුනා. වාඩියුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් කස්සභ දැන්නඔබ මහළුයි එකේනවා ඒ හනරෙද්දෙන් කරපු සිවුරක් තමයි ඔබ දරාගෙන ඉන්න කියනවා. ඒ සිවර නැවත නැවත ඉරිච්ච තැන් ඔබ විසින්ම මහගෙන පරිහරන කරන බලන් එතුකළ උහන්සේ පපරෝප වර හොමතිෙන් නැද. නිශ්චිත ආපලුතියක් නෑ. තැනින් තැන තැනින් තැන ඉරිච්ච තැන් ආආය මහල තමයි වඋුණහන්සේ සිවර පරිහරණය කරන්න. හැබැයි වුණහන්සේ ගිහි ජීවිතය අතර බහෝම සැපසම්පත් සහිත ජීතයක් ගේවගෙන කෙස් සිියල් අත හැරලා දාලා. ැමි දේශනාාවම තියෙනවා හාකස්සප මේ හනරෙද්දෙන් කරපු සිවර ඔබ නැවත නැවත ඉරිච්ච තැන් මහල තමයි මේ පාන්සකෝලික සිවර දරාගෙන ඉන්නි කියයනු. මහාකස්සප දැං ඔයි සිවර ඔබට බර වැඩිඩියේද කියහරු. පින්වත් මහා කස්සප. දැන් ඔබෝයේ සිවර ටිකක් පැත්තකට කරලා බොහෝම ස්‍රද්ධාවන්ත පින්නතුන් ස්‍රද්ධාවන්ත පිරිස ඔබට සිවරක් පූජා කරන්න ධනමාන ටිකත් දෙන්න මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා මහාකාස්සප දැංඔබෝය මිනිස්සු දෙන ධනෙ ටිකක්ක වළඳලා මිනිස්සු දෙන සිවරක් පොරෝගන ඔය හනරෙද්දෙන් කරපු නැවත නැවති රිච්චතැන් මහලා දරාගනින්න පාන්සකූලික සිවර එහාට මෙහාට කරලා. මහාකස්ප ටිකක්මී මිනිස්සු ඉන්න තැනක ආරන්්‍යයක කුටියකට වෙලා වාසයකළොත් නේද හොඳ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ මතාක් කරනකොට තමයි, මේ මහාකශ්්‍යපු මහරහතන් වහන්සේ බොහොම සුන්දර දහම් කතාවක් මතු කරනො. අහංකෝ බන්තයේ දීගරත්තං අර්ඥකෝ ජේව අරං්ඥකත් අස්සච වන්නවාදී ස්වාමිනිි මම ගොඩාකාලයක් වැැඩහිටි වනාන්තරි. ඒ වගේම ස්වාමීණ මම වනාන්තරේ වාසය කිරීම ගැන තමයි ස්වාමීණි හැම වෙලාවකම උුවරණනා කළේ ඔන්න පලළවිනි කාරණි. පිඩපාතිකෝචයේව පිඩපාතිකත් අස්සච වන්නවාද. ස්වාමිනිි මම ගොඩාක්කාලයක් වැඩි වෙලාවක් පි්ඩපාතියක් ජීවත්තේ ගෙව්යි. මි මිනිස්සු ගෙනත් දෙන දානයක් වළඳ පු බවක් මට මතකනෑ. ස්වාමීනිි මම පිණඩපාතියෙන් ජීවත්වීම ගැනමයි වරණනා කරන්න. පාන්සකෝලිකෝචචයේව පාන්සකෝලිකත් අස්සච වන්නවාද. ස්වාමනිි මම දන්න කාලිඳල පාන්සකූලික සිවර තමයි පොරෝගෙන හිටියේ මේක ඉරුණට මේ සිවර ස්වාමීණ, හනරෙද්දෙන් කරලා තිබ්බට ඉරි්චතැන් නැවත නැවත හරි මහගන ස්වාමීණනි ම පාන්සකූලික සිවර තමයි පපරෝගෙන හිටිය. ස්වාමිණී වගේම මම හැම වෙලාවකම පාන්සකූලික සිවර පොරෝනයක ගැනස්වාමිනිි මම වරණනා කරපු කෙරි. ඊළඟට උනහස්්‍යි මතක් කරනවා තේචීවරිකෝ චේව. ේජීවරි කත් අත්ස්සච වන්නවාදි ස්වාමිණ මම තුන්සිවුරෙන් විතරක් වාසයකරපු කෙනෙක්. මංவாයසයි තමයි. තුන්සිවරෙන් වාසයකරට ස්වාමීනී. මමම තුන්සිවර දරාගනිින්න්නිකේ ලාබේගැන වාසිය ගැනමයි ස්වාමිනි මම உුවණනා කලේ. அ්ப்பிි්කෝචේව අපි්චික තායච්ච වන්නවාදි. මම අල්පේච්චකම ගැන මගේ ජීවිතේ පුහුණු කරපු කෙනෙක් බැලුවොත් මගේ ජීවිතේ තිීන අල්පේච්ච ජීවිතය. එ වගේම ස්වාමීණී. ම අල්පේච්ච භව වර්ණනාකරපු කෙනෙක්. ඊළඟට උන්නහන්සේ මතක් කරනවා. සන්තුට්ටෝ ජේව සන්තුට්ටිහාච වන්නවාදී. ලැබිච්ච දේකින් සතුටු වෙන කෙනෙක් ස්වාමීණි. මමී ලාබ සත්කාර බෝබ සැපසම්පත් සහිත ජීවිතයක් හබාගේපු කෙනෙක් නෙමි. ඒ වගේම ස්වාමිණි මම ඒ ලැබිච්චදයකින් සතුටුුවෙන ජීවිතේ වටිනාකම දන්නවා. ස්වාමීණි ඒනිසා තමයි මම ඒකගෙන වරණනා කර නහම වරණනාකරපු කර හිට පු කෙනෙක් ස්වාමීි ම පවිවිිත්තෝ ජේව පවිවේ කස්සච වන්නවාදී. ස්වාමිනි මම හුදෙ කලාවේ වාාසයකර පු කෙනෙක් හොදෙ කලාවගෙන වරණනාකර පුඛෙනෙක් කියේනවා. අනතුර වනාහන්සේ මතක් කරනවා. අසන්සට්ටෝ චේව අසංසං ගස්සච වන්නවාදී. ඒක අනි පෙන්වත්නි මම ස්වාමීණී පිරිස්සමග නොවැලී හිට පුෙනෙක් ම මිනිස්සුත් එක්ක මගේ භජනයක් ගනු දෙෙනුවක් තිබුන. පිරිසගෙන් අයින් වෙලා ඉන්න එක වාසිය මතරම් උගාක් හොඳින් දන්න තවත් භික්ෂුවක් නැතු ඇති කියේෙනවා. ස්වාමිනි මම ඒකේ නොවැල්ම ගැන වරණනා කරන කෙනෙක් කියනවා. ආරද්ධ විරියෝජේව විරියයාාරම්බස්සච වන්නවාදී. ස්වාමිනිි පටන්ගත්ත වීරියෙන්ම ඉඳමින් හටගත්ත වීරිය ගැනම වරණනා කරන කෙනෙක්. එතකොට උන්හන්සේ ගතකරපු ඒතාම අල්පේච්ච අවම ඇැපීම් සහිත විශාල බලාපොරොත්තු නැතුව තමන්ගේ ජීවිතයේ. දරි සමඟග බැදෙන්නේ නැතු ද ලාාවට මැදිිලා පටන්ගත්ත වීරියෙන් තමන්ගේ ජීවිතය ගෙව්වා ඒ ගෙවපු ජීවිතයගෙන වරණනා කලා. තමන් තමන් වහන් සම්පූර්ණන අවෝධයට පත්වන දැන් ෙනක් කියයන පුළුවන් අවබෝධයට පත්වුණු කෙනෙක් අයිමකොට දොමකරන්න කිය. මකද දෙයා කරගන්න ඕන වැඩ කරග නිවරයි අර ධර්මීත් ය න සමර්තන්වල තන් කරණයන් කරගන්න ඕන ේවල් කරග නිවරයි කියලා. තු කරගන්න ඕන දේවල් කරග නිරවෙච්ච කකිෙනෙක්. ඒ ජීවිත ආයින් ඕන යා සිල් රකිින් ෝන යා භාවනා කරන්න ඕන්න හෙම කියල කෙනෙක්හි තන්න පුළුවන්. දැ බලන්න මේ බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළ සැබෑවටම දායාදවෙච්ච ශ්‍රාවකයෙක්ගේ කල්පනාව කොහොමද කියලා. මම ඉන්නේ වනීවාසයකරනවා මන් පිඩ පාතිං ජීවත්ව වෙනවා ම පාසපූලික සිවරු විතරප පොරවන මේ කිරලතම එක වෙන කතාව. තුන් සිවර දරාගෙන අල්පේච්චව ීවි ජීවත්ව වවා ලබිච්චදයකින් සතුට වෙනවා. උ දෙෙකලාව විවේකෙන් වාසය කරනවා. ඒවගේ මම පිරිසත් එක් නොවැලී වාසය කරනවා. මං හැම වෙලාවකම තවමත් පටන්ගත්ත වීරියයෙන් ඉන්නේ. මගේ ජීවිත වීරිය පිරිහිලානෑ භාවනාවට සමවැදුනට පස්සේ දවසත් දෙකක් නෙමේ දින හතක්කනත් නිරෝධ සමාපත්ති මට ඉන්න පුළුවන්. ඒවිතරක් නෙමේ ස්වාමීනිි මම්මි ඔක්කෝම වර්ණනා කරපුක් කියෙනෙක් කියරෝ. එතකොට එහෙම මතක් කරද්දිී. බුදුරජාණන් වහන්සේ අතිරේක ප්‍රශ්නයක් විමසනෝ. உ මේකාරණ හරිමවැදக. கிින්පනතුුවං கස්සප, අත්த்தවසං සම්පස්සமானෝ දීගරත්තං அரஞකෝச்சேவ அර්ஞකත් අස්සච වන්නවාදී පின்වත් කසප ඔබ මොනවගේ ප්‍රයෝජනයක් දකිමින්ந்து ගොඩාකාලයක් කැලේவாසය කළේ. මොනවගේ ප්‍රයෝජනයක් දකිමින්ந்து, ඔබ පිඩපාතිෙන් වාසය කලේ. මොනවගේ ප්‍රයෝජනයක් දකමින්ந்த පාන්සකූලි සිවරෙන් තුන් සිවුරෙන් අල්පේච්චව ලැබි්චදයකින් සතුටුවමින් හුදකලා විවේකෙන් පිරිස සමග නොවැලි පටන්ගත්ත வீරෙන් වාසේ කළේ முොනවගේ කාරණයක් මොනවගේ ප්‍රයෝජනයක් දකිමින්ද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසනෝ. විමසනකට උන්හන්සේ මතක් කරනවා. ද්ේකෝහම් බන්තේ අත්තවසෝ සම්පස්සමානෝ දීගරත්තං අර්ඥකෝජේව අර්ඥකත්තසච වන්නවාදී. ස්වාමීණී මම මේ ලෝකයේ මේ ප්‍රයෝජන දෙකක් දකිමින් තමයි වනාන්තරේ වාසය කළේ උොන බලන්න හරි වැදගත්දයක්. ප්‍රයෝජන දෙකක් දකිමින් උන්වහන්සේ වාසේ කළේ. පළවෙනි කාරණය කෙනො ස්වාමීණි මේ ලෝකයේ දම, තමන්ට සැපසේ වාසේකරන්ට පුළුවම් බව මට පේනෝ කියනවා. දැ බලන්න එතකොට සැබෑ සැපත තියනෙ පින්වත්න්නේ. මේ අපි අපි කතකරන ජීවිතය තුළ නෙමි. ඇත්තටම වඩේ වාසයකිරීම හුදෙක් කලාවට ඇලිල වාසයකිරීම ඒ අවම ඇපීම් සහිතව ජීවත්වීම තුළ තමයි. මිලෝවසිං සැබෑ සැපයක් කමුවෙන්නේ. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ කාමභෝගි ජවිතය ඉද සැපයක් තියනවා මේකේ අමුතු රහක් තියනවා මේක ඉන්ඳලම නිවනත් තකින්න පුළුවන් කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි එහෙම කියනයගේ ජීවිතයේ අවාසනාව කියන්නේ පන්සිල්වත් නෑ. තුො පන්සිල්වත් නැති ජීවිතයක් තියන කෙනෙක් කියනවා මෙහිදී ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. නමුත් බලන්න පින්වත්න මුල් කාලි බුදුරජාණන් වහන්සේගේ ලඟහිටපු භික්ෂුව හිතන විදයා. අද අපි හැමදිනාගේම චින්තනයත් මොනතරං විපරීත බවක්, මොනතරන් දුරස්ථ බවක්, මොනතරං ඈත්වෙච්ච බවක් තියෙනවාද කියලා. අපි හැම දෙනාම තේරු ගන්න අවශ්‍යයි පින්වත්න. තුරුන් වහන්සේනෝ මම කාරණා දෙකක් දකිමින් තමයි මේ විදියට වාසය කරේ. පලවිනිිය එක තමයි, අත්තනාව දිිට්ට දම්මං සුකං විහාරං සම්පස්ස මානු මෙලෝදීම තමන්ට සැපේ වාසේ කරන්න පුළුවන් බව මම දන්න නිසා තමයි ස්වාමීණි මං ඒවාගේ ජීවිතයකට හුරුවුණකය. නැම්ම අරහත්වේ ගැනවත් එහෙමත් නැත්තං ධර්ම මාර්ගය ගෙනවත් දන්නේ නැති කෙනෙක්දමිකන්. කරගන්න අවශ්‍යදී කරගෙන ඉවරවෙච්ච සැබෑ රහතන් වහන්සේ නමක් කියන දේ බලන්න පින්වත්න්නේ. අපි අවබෝධයට පත්තුනාකල් සමහරායකි පස්සේ දුවක්දී. මම සෝවාන් වුනා කියල කියද්දි එයායගේ පස්ස අද්දී. දැම් බලන්න මේ මතක් කරන ගුණධර්මවල පැත්තකවත් ඔයා අද ඉන්න. අවබෝධයට පත් එච්ච හරි අයහරි. එමත් නැත්තන් සෝතාපන්නයි කියලා කියන කෙනෙක්හරි. ඉන්නවද කියලා හෝදට බලන්න පින්වත්න්නේ. එකතමයි පලවෙනි කාරණය. දෙවැනි කාරණය උණහන්සේ මතක් කරනවා. මම ස්වාමීනිම පස්සෙකාලයේ ගිහි පැවිදි පිරිසට අනුකම්පාවෙන් තමයි වාසය කරන්නේ. පස්සකාලික වේ අපි දන්නවා දැන් පරමාදර්සී චරිතයක් දිහා බලාගෙන තමයි භික්ෂුවක්විදියට අපේ ගුණධර්ම දියුණු කරගන්න නවශ්‍ය වෙන්නේ. එතවේ පරවාධදර්සිී චරිත අපට බුද්ධකාලේ විධ වාීන් වහන්සල ඇසුරෙන් අපට ගොඩගාගන්න පුළුව. උන්හන්සේ දෙවැනි කාරණයක ෙනන ස්වාමීණි. පසුකාලීන ජනතාවට අනුකම්පා පිණස බොෝ පිරිසකට වැඩ පිණිස හේතුවේ කියල තමයි මම්ම විදියට වවාසය කරන්නේ. පච්චිමංච ජනතං අනුකම්ප මානු එක පසුකාලීන ජනතාවට අනුකම්පා පිණිස තමයි. ස්වාමීණී මම්මි වනේ ජීවත්වමින් පිින්්ඩපාතිෙන් ඇපිමින් පාන්සකෝලිග සිවුරු පොරෝමිින් තුන්සිවුරු දරවින්. அல் பேேச்சு வமின் லதுதைங සතුட்டுුවමன் புதைக்கலா விவேக்கே සිටமின் පිரிස සமග நොවැල සිටමින් පටங்கත් வீரியயே සිටමன் வாසே කරන්නේ தැබலන්න. එක හරි லස්சன දෙයක්තිனா. அ ெனக்கயானன் புலුවம் கலவே வாசேக்கிரணிக்கு ஆத்மாால்த்தகாமி වැඩ. ஆரவ இந்தலாம் ගම ිනිස්வைுக்கு මිනිසுண்ட ර්මමාார் කිය දீලා. මේ වැඩப்பலிவே இතාம சுந்தரைாய் කිය කියන්න පු ඇතම එක පරமாදර්ශ චරි ප්‍රධාන ආවනික ලක්ෂණයක් කියල කියන්න බක නරකනෑ. ඒත් එක්க்கම භික්ෂුවක් ෝවේවා ගිහෙක් ෝவேවා. ධර්மமார் பூரණே කරගண்டு අදහශක්තියனாන මේ ஜිன்ன சூත්‍රයේ පැහැදිල වෙනன்ன මේ. ප්‍රතිපදාවත් තමන්ගේ ජීවිතය පුහුණු කරගන්න ඕන්. අදත් මේ බණ කියන සුන්දර රාත්‍රියයේ පවා බොහෝ පිරිසක්ස්වාමින් වහන්සේලා ඒ ධර්මය පුහුණු කරමින් මේ සියල් අතැහැර ලදාලා ඔය ලක්ගල කැලෑවගේ තැන්වල මේ ධරමේ පුහුණු කරගෙන පින්වත් නින්නෝ. තුොට එහෙම නෑ කියල අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. දැම්බලන්න ඒ ැෑවලෙම අදත් ඉන්න වාමින් හන්සේලාගේ චර්යා රටවන්දිහා බලනකොට. සමරාහිතනෝමී කැලෑවෙේ වලඳල උන්න්නහන්සේලා වැඩිවෙේලාවක් නිදාගෙන ඉන්නවාකේල්. වලඳවලඳා සැතපෙනවා කියලා කියන්නේ බොහම අසාත්පුරු සාදහස්ස. මන්දන්න විදිේයටට ඔයි කැලෑවල ස්වාමින් අහන්සල කවදාවත් දවල්ටහෙම සැතපෙන්න්නේ. අසනීප තත්ත්වයක් නැතුව දවල්ට සැත පෙෙන්න්නේ. ඔය සමාර කැලෑවල ශ්‍රීපාද කැලෑේ රන්දෙ නිගල කලෑවෙේ. ඒ වගේම ලගගල කැලෑ වගේ තැන්වල සාමිනන්සල ගව උදේ හතර වෙනකොට අවදිවරු. හතර වෙනකොට අවදිවෙලා වතුර තියන තැනකට ගග කරිකක්නෑ පොකුුණක් රිිකක්න තියන තැකට පාන්දරීම යානවා දෙැබල න්හන්සලගේ කාල සතහන පොඩිපොඩි වස්කන්තියන පොළුවන් නැමුත් සමස්තයක් විදියට මේ වගේ කත්තියන. හතරට අවදි වෙනවා. හතරට අවදිවෙලා පින්වත්න එට පස්ේ ඔය පැන් පොකුණක් හරි තියන තැනකට ගිහින් පැන්වලඳලා. පහස වෙල එඩ පස්සේ පින්වත්නි උන්හන්සේලා ඔය අත ඇරුහරි මොගක් කරිියකක් පත්තු කරල ැනෙතකොටත් කරුවලයි. ඊට පස්ස පින්වත්නී උනහන්සේලම මේ අලුයම් කාලේ සක්මන් කරනවා. සක්මනට වැඩම කරලා බොහම සියයෙන් සක්මන් කරලා හයට විතර පාත්‍ර අරගෙන පින්ඩපාති වැඩම කරනු. තින් පින්ඩපාති වැඩම කරලා බෝහම දුරට සමාර්ත කැෑවෙන් ගොඩක් එලියෙට අන්නඕන. ති අය කුටියට පධානිකත් අරගෙන එනකට සමට හතහමාර අට විතර වෙන්න පුළුව. ති යටට විතර ඇවිල්ලා. කුටියේ දානිටිකත් තියල පින්වත්නි නැවතත්තිදෙන් පැන් පහසුුවන්න අවශ්‍යනං. මේ මුණ කට සෝධ ගන්නවශ්‍යනං ඒ කට යුතු කරගෙන. හුණහන්සේලා නමය හමාර විතර වෙනකොට ලැබච්ච දානටික உவ்වලந்தර. ේ ඒ වළදර සමගොඩක් ස්වාමිනාහන්සල එක වෙලක් වලදල ඉන්න ස්වාමි හස වැන්න. තර දෙේලක් වළந்தන සාமி හන්සල தැන්නවා. ඊடுවා පින්වත්න රෑ වෙනකං ආය කිසිීම දෙයක් වළඳන්නනෑ. ఒක්කෝම වළඳ ඉவரවෙලා உ உනහන්සේ සියලු කට வரරලා ඒ වළඳ ుගමం ආයි සැතපෙන්න්නේන సක්මනට වැඩම කරලා. බොහෝම සිහිනුවනින් సක්மாන් කරමින් පෙන්වి රෑ ය විතර වෙනකං මොකා හරි ධම මන සිකාරගෙන් තමයි ජීවිත නි බලන්නේ ීවිත ොచ్చ ుందර. බනෑහින වෙලාවෙ ධර්ම මනසිකාරයකින් ලන්තෑරුමක් පත්තුකරගෙන කැලෑවට වෙලා. සත්තු සරපයන් ගහනේවෙච්ච. කොටිවලසුන් ගහනේ වෙච්ච කැලෑවලට වෙලා පින්වත්න. මේමොහොතෙත් ධර්ම මනසිකාරය කරමින් හදපායන රාත්‍රී අහසදිහා බලාගෙන හුදෙ කලාවේ. අනේ මෙහෙම மிච්චර සුந்தදර සැපයක් තියෙනෝද කියල ඒ සැපේටම කැමැත්තිෙන් හොද කලාව වාසේ කරනු ස්වාමීන් වහන්සල ඉන්නවා. කැලෑවල වලඳ වලන්ද නිදියගන්නවා කියල කියනවා නම්ඒ හරිම අසත්පුරුස කතාව. ඒක මේ අදයි සාවාමිනාන්සල හදාගත්ත එකක් නෙමේ අතීතිේ බලන්න මහාකක්ශ්්‍යප මහරහතන් වහන්සේ පවා ඒ ගුණධරම දියුණු කරගනෑඇවිල්ලතිේෙන. ඊට පස්සේ හවරෑවෙනකොට ය ගොඩාත්දේවල් තමංලඟනෑ සමහරවිට ඔය විකාලේ අවශ්‍ය සමහර ඔය පානවර්ග තියෙන්න්න පුළුවන්, ඔය මිනිස්සු පූජා කරන දේවල් තියෙන්න්න පුළුවන්. ඔය ගිතෙල් වගේ දේවල් නවනීතේ කැන වෙන්ඩරුඒවගේම ඔය ශාකතෙල් වර්ග මී පැනිි හකුරු පොඩි හකුරු පිණඩක්. අෞෂධ වසයෙන් අවශ්‍ය වන ය විධවෞෂද දේවල් ඔ අතිෙන්න්න පුළුවන් නමුත් ොයාතරිනු ොයගිතෙල් බෙන්ඩරුවාගේ දේවල් ය කැලෑවලඉන්න ස්වාමිහසලට ලබෙන හරි අඩුයි. දහන්සේලා බහෝම දුෂ්කර ගම් හොයාගෙන බලාගෙන පින්දපාති වඩින්. තුොරේ ඒ වඩිනකොට සමට හුරු කැහැල්ලක් සීනිිටිකක් ඔය පැණිටිකක් වගේ දෙයක් ලැබෙන්න්න පුළුවන්. හොනොහරි මේ ඔය තේටිකක් වගේ දෙයක් වලදන්න පුළුවන්. එහෙම දෙයක් වනදලපින් වත්ටි බොහෝම සිහිනුවනි ධර්ම මනසිකාරයකින් ගුණධර්ම දියුණු කරගන මේ වැඩ පිළිවෙලටම හිස නමාගෙන වැඩන්න ස්වාමීන් වහන්සල වැඩීම. කට උහන්සේලා ගුණධරම දියුණු කරමින් තමයි තමාන්ගේ ජීවිතේ ගෙවන්. උහන්සේලාගේ ජීවිතේ කොන්දේසි විරහිත විවේකයක් තියෙන් නිපින්වත්න. එහෙම ජීවිතයක් ගෙවන වාවිනාසල අදත් තිඉන්න නිසා අපි හැමෝටම මේ වගේ කාරණයක් වඩා තුනන්දුවක් ඇතිවඩ වඩා තුත්තේජනයක් ඇතිවෙන්න මේ කාරණී උඩව්වේ. ල මේ ගුණධර්ම හේතු සහිතව තබයි මහාකශ්‍යව මහරහතන් වහන්සේ මේ කාරනාටික කියන්. හේතු සහිතයි. දැම් බලන්න උහන්සි පලවනිින් දැම්බලන්න මේ කාරණාටික පිළිවලින් වැඩුනොත් විතනයි පින්වත්න්නේ සම්පූරණයීම හිත නිකෙලෙස් බවට පත්වෙන්නේ. ක්‍රමානුකුලෝ මේ ගුණධර්මටික වැඩු නැත්තං තමන්ගේ හරද සාක්ෂය නිකෙලෙස්ෙන්න. බල උහන්ස පවෙ නිකං ආයාසයකින් කියපු නිකංම කතාන්දර ටිකක් නෙවේ. උනාහන්සේ පලවෙෙනියෙන් මතක්රේ පලවෙනි කාරණය විදිටමක අද පින්නවත්මි. උන්න්නහන්සේ පලවෙනි මතක් කරනවා උන්නහන්සේ අතකෝ බන්තේ දේගරත්තං අරං්ඥකෝජයේව අර්ඥකත් අස්සච වන්නවාද ස්වාමින මං ගොඩාක්වෙලාට වනයේ ජීවත්වෙන කෙනෙක්. මං වනයේ ජීවත්වීම ආගිය කරන කෙනෙක්. බලන පලවෙනි කාරණේ වනේවාසේ කරනි. දෙැ වනී වාසේ කරන්න ගියාට පස්සේ, ඊළඟට උනහන්සි මතක් කරනවා පිින්්ඩපාතිකෝචේව පින්ඩ පාති කස්සච වන්නවාද. මන් පින්ඩපාති වරණනා කරනයිට. න වනී වාසීකරන්නට පස්සයාගේ ජීවිති පිඩ පාති යැපින්. ඊළගට වහන්සසි මතක් කරනවා දෙ බලන්න මේක ක්‍රවානකූලව නිවන පැත්තට නැඹරුවෙන විදිය මෙවා නිකම්ම නිරායාස කතාන්දර නෙම. ඟට හන්සේ දරන ස්වාමීනි ම පාන්ස කූලිකෝච්යෝ පාන්ස කූලික අස්සච වන්නවාද. ම පාන්ස ූලික සිවර පොරන්න. පාන්සකූලික සිවරෙන් තමයි වනී ඉන්න කෙනෙකුට ජීවිත ජීවරාදී හදාගන්නවෙන්. තැබල වන වාසටගගේ යට පස පින්ඩ පාතිය දම ජීවිතයේ. ඉමස පාන්ස කූලි සිවර දර නමුකද කැෑවල ය සිවරු පරිිර පුජ කරන්න කෙනෙක්න මක දම ැපීමක්තිේ. නාාන්සේ ොඩාක් සිවරහම්බින්න ලංකාරණන කියනවා හතරවනික තුන් සිවර තමයි න්දරන්න. උහන්සේ කැති වන තුන්සිවරෙන් ජීවත්වෙන. ද බල නී ළංඟට න්හන්සේ කියනෙක පින්ඩ පාතයෙන් ජීවත්වෙනවා වනේ ජීවත්්‍යනවා පාන්සකූලික සිවර දරන තුන්සිවරතියෙන්. මටික ොක්කෝම තිබොත් මොකද ළඟෙට වෙන්න පින්වත්න්නේ. අපිච්චෝචේවා අප ිච්චතායි වන්නවාද. ඔයටටික තිබොත්යේේ භික්ෂ ල්පේච්චයි පින්වත්න. ලන්න නිවන පැත්තට නැමෙන විදිී. ඊළඟට උන්න්නහන්සේ මතක් කරනවා සන්තුෘට්ටෝචේව සන්තුට්ටයාචවන්නවාදී. ඉට පස ල්පේච්චවෙච්ච කෙනෙකුට ැබිච්චදයකින් සතුටු වෙන හිතක් හැදෙනවානි. ඒ ලැබිච්චදේකින් සතුුවෙන හිතක් හැදුනාහාම ගොඩාත්දේවල් ඩත්තු කරන්න නෑ රැකගන්න දෙයක් නෑ. පවිත්තෝචයෝ පවිවේ කස්සච වන්නවාද ඉට පස්සි හුදේ කලාවිවේකින් තම හැම වෙලාම නයයි නඩත්තු කරන ගොඩක්දේ වල්නෑ බලන ඒ ඒ තුළ පොයිතරන් නිදහසක් මානෙසික සහැල්ලුවත්තිේ නොද කියලා. දැමි කාමබෝගී ජීවිතයේ කාමී වලද වලඳ නිවන්න අවබෝධ වෙනවා කියලා කියනට මේ බලන්න මේ නිවනට නැමිච්චේ ලස්සන වැඩ පිළිවෙල. ඊළඟටඋනාහන්සේ මතක් කරනවා ඔන්න උට පස් හුද දෙ කලාේ වාසේට ැති ොද ැවිච්ද සතුට න්න ප න්නවත්න්නේ. ඊළඟට උණහන්සේගේ ඒ විග්‍රහයේතියෙනවා හරීම ලස්සන කාරණයක් ඒ තමයි පින්වත්න පවිතෝචය පවිවේ කසච වන්නවාද. හුද කලාවට ඇලිලයින්නවා ඒ හුද කලාවට ලිච්ච කෙනෙකට ඊළඟට යාගේ ජීවිතේ වැඩෙන්නේ. අසංසටතෝච අසසංගස්සච වන්නවාදී. ඊට පස්සේ කිසිගෙනෙක් කෙන්නෙ නෑ පිරිස සමග ඇලිීමත්නෑ පිරිසත් එක් හිටියමනි පින්වත්ි කෙලෙස් දෝහහි ලාලන්නේ. එහම ජීතයක් නෑ පටන්ගත්ත වීරියෙන්ම යාගේ ජීවිතයේ බිලි අන වාරද්ධ විරියෝජයව විරාරම්බස්සච වන්නවාදී. ඒ ඇරඹූ වීරිය කිසිමහේතුවක් නිසා කඩාකප්පල් වෙනෑ නිවන කරාම අබිමුක වෙනෝ. බලන්නහි හුදෙ කලාව තුළ වනේවාසය කිරීම තුළ ක්‍රමානුකූලව විමුක්තිය කරා ගමන් කරන විදිය. එතකට මේටික තිබ්බොතුන්, ඒ මොන්න සම්බාධක තිබු නතුන් එයාට පෙරජීවිතේ මොනවිදිකත්තයක් බතුන්. මේ වනේ ජීවත්වීම තුළ හුදෙ කලාවේ වාසය කිරීම තුළ මොන්න තරන් නිවන පැත්තට ජීවිතේ බරවෙනවාද කියෙන එකට. බොහෝම ලස්සන උදාහරණ සහිත කාරණටිකක් තමයි. අපි අද මේ දේශනාවෙන් ඔබට මතක් කලේ. මෙහෙම මහාකශ්්‍යප මහරහතන් වහන්සේ උන්න්නහන්සේ වනේ වාසය කරමින් නිවන කරා අභිමුක වුණ විදිය. නිවනකරා අභිමොක වෙන ශ්‍රාවකයකුගේ ජීවිතය උට උදවවෙන අනාගතයේ භික්‍ෂුව පවා මේ දිහා ප්‍රසංසා කරමින් මේ වැඩපිළිවෙල පුහුණු කරයකින් අදහසින් උුණහන්සේ මේ දේශනාව මතක්කරාම බුදුරජාණන් වහන්සේඊළඟට මොනවා කියන්න ඇද. සාධසාදු කස්සප බහුජනහිතායකිර තුවන් කස්සපෝ පටිපන්නෝ බහුජන සුකාය ලෝකානු කම්පා අත්තා හිතතායි සුකායි දෙවනුස්සාන. තස්මාහතුුවන් කස්සප, ඉළඟට වඋන්හන්ස මතක් කරන සාදු සාදු පින්වත් කස්සප. බොහෝ දෙෙනෙකට යහපත පිණස බහෝ දෙනෙකුට සැපේ පිණිස ලෝක සතුන්ට අනුකම්පාව පිණිස යහපත සලසාදීම් පිණිස දෙවමිනිසුන්ට හිතසුව පිණිස කස්සප ඔබෝ ය පිළිවෙතින් යුක්ත වනාා කියල බුදුරජාණන් වහන්සේ අගේ කළක්. ඔය හනරිත් දක් දරාගෙන, රිචතැන් නැත නවත මහගන පාන්සකූලික සිවරම මහාකස්සප ඔබ දිගටම දරත්වා. පිඩ පාතේම හැසිරෙත්තුවා ආරන්නේම වාසය කරත්තුවා කියලා බුදුරජාණන් වහන්ස සාදු සාදු කියල අගේ කලා. තො ඒ වැඩපිලි වෙල බුදුරජාණන්සේ අගේකරපු එකක් ගියකුට පවා. ඒ හුදෙ කලාව කියන එක නිවනට ඉතාම කිට්ටුවේ අවස්ථාව. එනිසා පින්න අත්න. මේ කාරණ අපි වඩාත් නිවනට කිට්ටු කරන කාරණ. මොකද ඔබ සමහරවිට විපරීත දෘෂ්ටියකට ඇවිල්ල ඉන්න පුළුවන්. ඔය ගෙදරීඉඳලා දරුමල්ලෝ එක්ක ඉන්න ගමන් ඒ තුළත් යම් ධර්මයක් පුහුණු කරගන්න බෑක ලබි කියන්න. හැබැයි අ වනයේ වාසය කරන ඒ හුදෙ කලාවට ඇිල වාසේ කරන ජේවිතය තුළ පින්වත්න පුදුම විදියේ සංසිඳීම. පුොදුම විදියේ නිවීමක් බුද්ධශ්‍රාවකයකට අබ්දකින්න පුළුවන්. අපි ක්‍රමාமானனு ോලෝ පුළ පුළුවන් විදියට ඒ වැඩපිළිවෙට ප්‍රසංසා කරමින් ජීවமானනවෙන්න ඒ වැඩපිළිවෙල තුළ දක්ස වෙන්න අවශ්‍යයි. ඔබහැම දෙනනාටමම ජීවිතේදිම ධරමාවබෝධය පිණස ගුණධර්මමත ජීවமானනුවම් පිණසම ම දේශන උපකාරවවා கிළපි අදිෂ්ඨාන කරනවා.